Hi, H.M.NPrasa YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතන මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා. ඉතින් මගේ exam ටික ඉවරයි. ඒක නිසා මම හැම සතියකම දැන් වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඉතින් ඇත්තටම මට මාසයක විතර ඉඳන් වීඩියෝ අප්ලෝඩ් කරගන්න බැරි වුණා හරියට. ඉතින් ඔයාලගේ ඒකම සමහරුන්ගේ මූණට වඩා බෙල්ල අවපැහැවෙලා ගොඩාක් අවපැහැවෙලා තියෙනවා. ඉතින් සමහරුන්ගේ හෝමෝන ප්‍රශ්න නිසා බෙල්ල ගොඩාක් අවපැහැවෙලා තියෙනවා. සමහරු මූණේ ක්‍රීම් ගානවා, නයිට් ක්‍රීම්, ඩේ ක්‍රීම් හැම එකක්ම ගානවා. හැබැයි බෙල්ලට ඒව යූස් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මූණට ගාන හැමදේම ඔයාලගේ බෙල්ලටත් ඇප්ලයි කරන්න ඕන. ඉතින් ඔයාලගේ බෙල්ල ගොඩක් කවපැහැ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සති 3ක් එක දිගට මේ පැක් එක යූස් කරන්න ඕන. ඉතින් ඔයාලගේ මූණට වඩා පොඩ්ඩක් කවපැහැ නම් බෙල්ල ඔයාලා හැම සතියකම දවස් 3ක් මේ පැක් එක ගන්න ඕන. ඉතින් මේ පැක් එක හදා ගන්න ඕන අමුද්‍රව්‍ය තමයි කස්තුරි කහ රෝස වතුර කඩල පිටි. ඉතින් ආයුර්වේද ෂොප් වලින් ඔයාලට ගන්න පුළුවන් මේ අමුද්‍රව්‍ය තුනම. ඉතින් අපි බලමු මේ පැක් එක කොහොමද පහසුවෙන්ම හදාගන්නේ කියලා. ඔයාලා මේ පැක් එක දානකොට වොෂ එකක් දානකොට දාන්න නැත්නම් මේ වගේ ඇඳුමේ හැමතැනම බේරෙනවා. මේක අනිවාර්යෙන් රෝස වතුර නම් ඕන මේ පැක් එකට. ඊට පස්සේ ගෙදර තියෙන කහනන් දාන්න එපා, කස්තුරි කහ අනිවාර්යෙන් දාන්න. සමහරුන්ට කස්තුරි කහ ඇලර්ජික්, සමහරුන්ගේ මූණ ගෑවට පස්සේ දැවිල්ලයි. ඒක නිසා කස්තුරි කහ දානකොට පොඩ්ඩක් දාන්න. එහෙම ඇලර්ජික් එහෙම තියේනම් ඒ අය කස්තුරි කහ පොඩ්ඩක් දාන්න. ඔයාලා පුළුවන් නම් මේ බෙල්ලට දාන පැක් එක පිටටත් දාන්න. මොකද සමහරුන්ගේ මූණට වඩා බෙල්ල කළුයි පිටත් කළුයි. ඔයාලා පළවෙනියට බෙල්ල හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ ස්ක්‍රබ් එකක් දාලා ඊට පස්සේ මේ පැක් එක දැම්මොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඩේ බ්ලොග් මම එදිනෙදා මොනවද කරන්නේ, සෝලෝ ඩේට් ඔයාලට බලන්න ඔයාලා කැමති නම් ඔයාලට බලන්න පුළුවන්. මම ලින්ක් එකයි මම මෙතනත් දාන්නම් ඔයාලට කැමති නම් බලන්න. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා මම එනකම් පරිස්සමින් ඉන්න.